හොඳයි. අපි පිළිගන්න සූදානම් ලිබරි ලංකා ජාත්‍යන්තර මොන්ටසෝරි පෙරපාසල් ගුරුපුහුණු ආයතනයේ අධ්‍යක්ෂික අරෝෂා භක්ති සිල්වා මහත්මියව ආයුබෝවන් සුබෝදැසන. ආයුබෝවන් සුබෝදැසන. දැන් ඔබත් එක්ක අපි සති කීපයක් කතා කරා, විශේෂයෙන්ම මේ එක පෙළට කොයි විදිහටද පෙරපාසලක් දරුවා වෙනුවෙන් පෙරපාසලක් නැත්නම් මොන්ටසෝරියක් තෝරාගන්නේ කියන කාරණාවින් අනතුරු ඒ තුලින් දරුවාට කොහොමද මුල් අධ්‍යාපනයේදී ඒ පෙරපාසල සහ මොන්ටසෝරිය තුල මොන වගේ දේවල්ද අධ්‍යාපනයේ පැත්තෙන් දරුවාට කෙරෙන්න ඕනේ? මොකද ගොඩක් වෙලාවට අම්මලා ඉස්කෝලේ ගිහිලා කරන්න ඕනේ බලාපොරොත්තු වෙනවා නේද මොන්ටසෝරියෙන්? ඉතින් ඒ නිසා කොයි විදිහටද දරුවාගේ මානසික වර්ධනය සංවර්ධනය හඳුනාගෙන ඒ සඳහා දරුවාව අනාගතයේදී යහපත් පුරවැසියෙක් විදිහට සමාජගත කරන්න නම් මේ මොන්ටසෝරි සහ පෙරපාසල් අධ්‍යාපනය වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව. දැන් අද දවසේදී අපි කතාව ආරම්භ කරන්න කැමති මොන්ටසෝරියකට එමන්නත්තම් අපි හිතමු පෙරපාසලකට හෝ දැන් අපි පැහැදිලිත් කරන්නේ මේ වචන දෙකේ වෙනස සහ මේ කාණ්ඩයන් දෙකට අයත් වන දරුවන්ගේ වයස් සීමාත් අපි පැහැදිලි කරා. එතකොට මොන්ටසෝරියකට පෙරපාසලකට දරුවෙක්ව යොමු කරද්දී විශේෂ මේ කාරණා දෙකකින් තමයි මේ වචන දෙක යොදාගෙන අපි කතා කරන්නේ. නැත්නම් ගොඩක් අය අපි පැහැදිලි කරා මේකත් වෙනසක් විදිහට වටහාගෙන තිබුණේ නැහැ. පෙරපාසල් කියන්නේ මොන්ටසෝරි තමයි මේ කියලා තමයි හිතන් හිටියේ. හැබැයි ඔබ පැහැදිලි කරා වයස් කාණ්ඩත් එක්ක මොන්ටසෝරි වයස් කාණ්ඩය මොකද්ද, පෙරපාසල් වයස් කාණ්ඩය මොකද්ද කියලා. අපි දරුවෙක්ව මොන්ටසෝරියකට යවනවා නම් ඊට පස්සේ පෙරපාසලකට යවනවා නම් දැන් අපි දකිනවා විවිධ සමාජ මට්ටම්වල විවිධ පසුබිම් එක්ක විවිධ පරිසරයන්වල ජීවත් වෙන දරුවන් තමයි මේ ස්ථානයට එන්නේ. දැන් එතකොට ගොඩාක් වෙලාවට අපි අහලා තියෙන දෙයක් දැකලා තියෙන දෙයක් තමයි Taman හැදෙන පරිසරයත් එක්ක තමයි දරුවෙක් කුඩා කාලයේදීම බහතෝරන්න ගත්තට පස්සේ යම් යම් ක්‍රියාකාරකම් කරන්න ගත්තට පස්සේ ඒ දේවල් හුරු වෙන දෙමව්පියන්ගෙන් මෙහිදී ලැබෙන ආభాෂයන් විවිධ පරිසර මට්ටම් එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දරුවෙක්වම මොන්ටසෝරියක් තුලදී පෙරපාසලක් තුලදී එකට මුණ ගැහෙනවා, එකට එල්ලම් කරන්න සිද්ධ වෙනවා, එකට විවිධ ක්‍රියාකාරකම් කරන්න සිද්ධ වෙනවා. එතනදී Taman හැදෙන පරිසරයේ Tamanට ලැබෙන ආభాෂයන් එක මේ දරුවන් පෙන්වන ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. දරුවන් එකට ක්‍රියා කරනකොට ඒ දරුවන් තුලින් මතුවන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මේ දේවල් වලට කොහොමද මේ පෙරපාසල් සහ මොන්ටසෝරි අධ්‍යාපනය තුලදී මේ දරුවන් සියලු දෙනාව එක අරමුණකට අරන් යන්නේ, වෙනස් වෙනස් මනසවල් තියෙන වෙනස් වෙනස් පරිසරන් වලින් ආපු දරුවන් කොහොමද මේ දරුවන්ව එක මගකට ගෙනියන්න කටයුතු කරන්න කියලා අපි පැහැදිලි කරමු. බොහොම ස්තුතියි අරුණි, සුබදාසනක ඔබතුමියට. ඇතර මෙතෙන්දී ගොඩක් වෙලාවට අපි පළවෙනිම කාරණාව තමයි මේ වගේ පරිසර විවිධ පරිසර වලින් එන දරුවෝ අපිට වෙන් කරන්න බෑ පාසල තුලදී. නමුත් ගුරුවරිය දැනුවත් විය යුතුයි. මම අර පළවෙනි දෙවෙනි වැඩසටහන් වලදී කිව්වා හා සමානව ගුරුවරිය ළමා මනෝවිද්‍යාව පිළිබඳව හදාරලා තියෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට ගුරුවරියට තේරුම් ගැනීමේ ශක්තිය නැති වෙලා යනවා. එවැනි අවබෝධයක් නැති වුණහම දරුවා කොයි වගේ පරිසරයකින්ද එන්නේ, දරුවා ආවට පස්සේ කොයි වගේද හැසිරෙන්නේ අනුත් දරුවත් එක්ක කියලා. එතෙන්දී ගුරුවරියට හැකියාව තියෙන්න ඕනේ දරුවෙක් තමගේ පාසලට දොරකඩින් එනකොටම දරුවාව තේරුම් ගන්න. එතකොට දරුවා ඇවිල්ලා සමහරක් වෙලාවට විවිධ පරිසරවලින් වගේම පෝසත් කියන පරිසරවලිනුත් එනකොටත් දරුව ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම අර කිව්වා හා සමානව මුලින් දරුවා ඉපදුනාට පස්සේ මේ පරිසරය තමයි දරුවව හොඳ හෝ නරක මාර්ගයට ගෙනියන්නේ. ඉතින් මෙතෙන්දී දෙමව්පියෝ අඩු ආදායම් ලාභීද, ඒ වගේම දෙමව්පියෝ වැඩි ආදායමක් ලබන ඒගොල්ලන්ද කියන එක නෙමෙයි මේ දරුවාගේ ප්‍රශ්නේ. දරුවා ඉන්න පරිසරය කොයි වගේද හැසිරෙන්නේ, දරුවා ගෙදරදී කොහොමද, ගෙදරදී දරුවාට ලැබෙන ප්‍රතිචාර මොනවද, දරුවාව කොහොමද බලාගන්නේ, දරුවා අපි දකින සමහර දරුවන් වයසට ඔබින් නැති වචන කියනවා නේද? ඔව්, ඒකට හේතුව විශේෂයෙන්ම ඉතින් පරිසරයෙන් ඇහෙන දේවල්. මුලින්ම ඉපදෙනකොට දරුවා ওই වගේ වචන අරගෙන එන්නේ නැහැ. නමුත් දරුවා පරිසරය තුළින් ඇහෙන දේවල් සහ දකින දේවල් තුළින් තමයි හොඳ හෝ නරක මාර්ගේ යන්නේ. ඉතින් මෙතෙන්දී ඔබතුමිය ඇහුවා හා සමානව පාසල තුලට ආවහම කොහොමද මේ වෙන් කරන්නේ? නමුත් මෙතෙන්දී වෙන් කරන්න බෑ. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ පළවෙනි සතිය දෙක තුල දරුවන්ව අධීක්ෂණය කරන්න. කොහොමද? ඔව්, දරුවාව නිරීක්ෂණය කරලා
පරීක්ෂණයට ලක් වෙලා කොහොමද ඔවුන් නිගමනයකට එන්නේ මේ දරුවා කොයි වගේද කියලා. එතකොට අපිට වෙන් කරන්න බැහැ දරුවා මෙහෙම හොඳ දරුවෙක් නරක දරුවෙක් කියලා. නමුත් එකට ඉන්න තුලින් අපි බලන්න ඕනේ දරුවාගේ හැසිරීම් වල යම්කිසි වෙනසක් තියෙනවාද කියන එක. ඒ වෙලාවට අපි වැඩිපුර දඟ ළමයි දඟ නැත්තම් ඉතින් ඒකත් ප්‍රශ්නයක් දරුවන්ට. නමුත් වැඩිපුර දඟ වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒකාකාරී බවකින් නැතුව කියන්නේ හැම වෙලේම දුවනවා කෑ ගහනවා වගේ නම් විශේෂයෙන් ඒ දරුවා ගැන අපි වැඩසලිකිල්ලක් දක්වන්න ඕනි. ඊට පස්සේ දරුවා එකට ඉන්නකොට යම්කිසි වැරදි සිද්ධ වෙනවා නම් දරුවාගේ ඒ දරුවාව ළඟට අරගෙන පුළුවන් විදිහකින් මම අර කිව්වා පීස් ටේබල් එකක් ඉස්කෝලෙන් මං හිතන්නේ මං කලින් එක වැඩසටහනේ කිව්වා අපි තුමු අපි අධහන ආගම්වල ශාස්ත්‍රවරයන්ගේ පින්තූර හරි පිළිම හරි තියලා පැත්තක ඉස්කෝලේ පැත්තක පොඩි මේසයක් හදලා තියාගන්න පුළුවන්. අපිට සමාජ දරුවෝ අතරේ වැරදි සිද්ධ වෙන්න පුළුවන්. අපි මුලින්ම ගුරුවරියන් විදිහට අපි කියනවා ඕගලන්ට ඒගොල්ලන්ට මේ ඕගලන්ගේ අතින් යම්කිසි වැරද්දක් සිද්ධ වුණේ තව දරුවෙකුට ඕගලන්ම ගිහිලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඒ පීස් ටේබල් එක ළඟට ගිහිල්ලා කියලා. එතකොට ගුරුවරියට ඈතින් ඉඳලා බලාගෙන ඉන්න පුළුවන් මේ දරුවෝ කොයි වගේද හැසිරිලා ඒගොල්ලන් මේ ප්‍රශ්නේ විසඳ ගන්නවද නැත්නම් ගුරුවරියට සිද්ධ වෙනවද ඒ ප්‍රශ්නේ විසඳන්න. එතෙන්දී එන පරිසරය තේරුම් ගන්න ගුරුවරියට හැකියාව තියෙන්න ඕනේ. දරුවා අද උදේ එනකොට ගෙදර මොන හරි ප්‍රශ්නයක් වෙලා අඬලා ආව නම් ගුරුවරියට හැඟීමක් ඇති වෙන්න ඕනේ මේ දරුවා කොයි වගේ පරිසරකින්ද අද ඇවිත් තින්නේ කියලා. සතුටින්ද දුකින්ද සමහර කෙනා අඬාගෙන ඉන්නත් පුළුවන්. සමහර දකින්න දේ ඉල්ලලා සමහර නොදී ඉන්නකොටත් දරුවාට දුක හිතිලා අඬන්නත් පුළුවන්. නමුත් එතෙන්දී ගුරුවරියට හැකියාව තියෙනවා දරුවාව සන්තෝෂයටපත් කරන. කියන්නේ ඇතුළට ආව ගමන් හැම දරුවෙක්ම එක හා සමානව සතුටටපත් කරන යම්කිසි දෙයක් අපිට පුළුවන්. හැම උදේකම දරුවෝ සාමාන්‍යයෙන් දඟයි වගේ දැනෙනවා නම් දරුවන්ට උදේම එනකොට හොඳට ලස්සනට ඇහෙන සින්දු ටිකක් දාලා තියන්න පුළුවන්. එතකොට දරුවන් එක හා මට්ටමකට එනවා. එක සමාන මට්ටමකට එනවා. දර සින්දුවට ආසාවෙන් එන්නේ. එතකොට අර ගෙදර කොච්චර ප්‍රශ්න ඇති වෙලාවත් පරිසරයේ කොච්චර නරක විදියට එයාට බලපාලා තිබ්බත් එතනින් ආවහම එයාට හිතෙනවා මම මේ ඉස්කෝලේට ආවි කියලා. එතනින් එහාට අපිට පුළුවන් මොන හරි ඊටත් වඩා දෙයක් දරුවගේ පේනවා නම් ගුරුවරියට හැකියාව තියෙනවා. පැත්තකට එක්කගෙන ගිහිල්ලා පොඩි කාමරයක් හරි ඒ කියන්නේ කළුවර කාමරනේ මම කියන්නේ සාමාන්‍යයෙන් එහෙමත් බය කරනවා. නමුත් එහෙම නැතුව වත්තට හරි අරන් ගිහිල්ලා මලක් ළඟට අරන් ගිහිල්ලා පුතේවට මොකක් හරි අද ප්‍රශ්නයක් තියෙනවද කියලා අහලා ඒ දරුවට ආදරෙන් කරුණු අවබෝධ කරලා දෙන්න. මං හිතන්නේ දෙමාපියන්ටත් වඩා ලදරු පාසල් ගුරුවරියට ගොඩක් ගුරුවරියට හරි ආදරේ දරුවා. අම්මලත් කියන්නේ අම්මෝ ටීචර් කියන දේ තමයි අහන්නේ, අපි කියන දේ අහන්නේ නැහැ කියලා. දැන් ඔතනදී කතා කරමු අපි චුට්ටක් මේ දැන් දෙමාපියෝ දරුවන් කොහොමද තේරුම් ගන්නෙ කියන තැනට ආවට පස්සේ අරුෂ මහත්මිය, දැන් ගොඩක් වෙලාවට දැන් ගෙදර ඉන්න දරුවා මොන්ටසෝරියට යොමු කරාට පස්සේ පෙරපාසට යොමු කරාට පස්සේ සමරක් වෙලාවට ඒ අනිකුත් එකතු වෙන දරුවන් එක්ක ඉන්නකොට විවිධ හැසිරීම් පුරුදු වෙනවා, විවිධ වචන පුරුදු වෙනවා. දැන් අර ඔබ කිව්වා වගේ අපි මේ කතා කරන ඒක එක පරිසරවල වල ජීවත් වෙන ගනුදෙනු කරන දරුවන් එක. දැන් සමහර දෙමව්පියෝ අම්මල හැම කියන කතාවක් තමයි හොඳට හිටියා පාසට යන ගතට පස්සේ මෙහෙම නරක් වෙලා තියෙන්නේ කියන දේ අහන්නේ හිතුවක්කාරයි. අපිට අපි ගෙදර ඇහෙන්නේ වැඩි දේවල් මේ ළමයා කතා කරනවා කියලා. දැන් හිටියටත් වඩා ළමයා නරක් වෙනවා කියලා මේ පෙරපාසල තුළදී මොන්ටසෝරි තුළදී මේ දරුවන්ගේ එකතුව තුළින්. දැන් දෙමෝපියන් මේ කාරණාව කොහොමද තේරුම් ගන්න ඕනේ? දැන් දරුවා සමාජයට ගියාට පස්සේ දරුවන්ට ඇස ගැටෙන දේවල්, ඇහෙන දේවල්, කියන්න දකින දේවල් කරන්න පෙළඹෙනවා. මේක කොහොමද දෙමෝපියෝ තේරුම් ගන්න ඕනේ? උදාහරණයක් විදියට අරුණි අපේ ස්කූල් එකට එක සැරයක් අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ දරුවා නරක වචනයක් කියනවා. ඉතින් මොකද්ද මේකට හේතුව? මෙච්චර කාලයක් නම් එහෙම නරක වචන පාවිච්චි කරේ නැහැ. දැන් තමයි ඇත්තටම මේක අත්දැකීමක්. ඉතින් මම ඊට පස්සේ අම්මට කිව්වා හරි කලබල වෙන්න එපා. අපි පොඩ්ඩක් මේක ගැන හොයලා බලමු. මොන හරි ඉස්කෝලෙන් වෙලා තියෙනවා නම් අපි ඒකට යම්කිසි පිළියමක් ටීචර්ත් එක්ක කතා කරලා අපි කරමු කියලා. ඉතින් ඇත්තටම අම්මව මම පැත්තකට එක්කගෙන ගිහිල්ලා අහලා ඒ වචනේ මොකද්ද කියලා අහලා හිමිට
සද්ද නැතුව හිටියා ඉඳලා. පස්සේ කාලේ මම දවස් දෙකකට ඉතර පස්සේ මං දරුවව අරගෙන පුතේ මේ වගේ වචනයක් ඔයා කිව්වලු කියනවලු ගෙදරදී මේක කොහෙන්ද හොයාගත්තේ ඔයා? මේක හොඳ වචනයක් වෙන්නත් පුළුවන් ඉදිරියේදී. නමුත් මොකද්ද මේ වචනෙට හොයාගත්ත තැන කොහෙත් නේද කිව්වොත් ඊට පස්සේ ඉතින් කිව්වා මාධ්‍යෙන් තමයි දැනගත්තේ කියලා. ඉතින් එතෙන්දී අරුණී සමහරකට ගෙදරදී කියන වචන අම්මලාට ඇහෙන්නේ අම්මල නැති වෙලාවට සමට මාධ්‍යත් එක්ක ඒගොල්ලෝ බලනවා ඇති මොන හරි තියෙන්න පුළුවන්. නමුත් ඒක ස්කෝල්ට ඇවිල්ලා කියන්නේ නැහැ. ගෙදරදී කියනවා. ඉතින් සමහරකට ගෙදරදී ඇහෙන දේ ස්කෝල්ට ඇවිල්ලා කියන්නේ නැති දරුවා දන්නවා ඒක නරක වචනයක් කියන එක. හරි එයාට ඒක හොඳ නැති දෙයක් කියලා දන්නවා. ඉතින් මෙතෙන්දී ආරුණි අපිට භාෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට ගුරුවරිය දැනගත යුතුයි ඉස්කෝලේට ආවට පස්සේ දරුවෙක්ට ඉස්සෙල්ලාම හොඳ නරක කියලා දෙන එක. ගොඩක් රට අපේ ඉස්කෝලවල දැන් පෙර පාසලවල කරන්නේ පැන්සල් අතර දෙන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. නමුත් මෙතන මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමවේදය ගැන ඔබ මං හිතන්නේ දැන් හොඳටම දැනුවත් වෙලා තියෙන්නේ. මොන්ටිසෝරි වයසේදී දරුවාට කියලා දෙන්නේ හොඳ නරක තමන් විසින් ඉගෙන ගැනීම. මොකද දරුවා පරිසරය තුලින් ඉගෙන ගන්නා දේ බොහෝයි. එතකොට ගෙදරදී එහෙම දෙයක් කිව්වා කියලා හරි ඉස්කෝලෙන් එක ඉගෙන ගත්තා කියලා හරි අපිට චෝදනා කරන්න බැහැ ඉස්කෝලෙට හෝ ගෙදරට. ඒ දරුවට ඇහිච්ච දෙයක් තමයි එතෙන්දී ඇත්තටම මම නම් කරන්නේ ඒක ඇහුන්නේ නැහැ වගේ ඉන්න එක. මොකද ගොඩක් දරුවෝ හරි කැමති අනුකරණය කරන්න. දැන් ගෙදරදී වුණත් ටීචර් වුණත් කියන අපි ගොඩක් වෙලාවට අපි දැක තිනවා පෙර පාසලදී පටන් ගන්නවා ගුරුවරියක් විදියට ගෙදරට ගිහිල්ලා ඇඳගෙන එයා ඒ රඟපාන. එතකොට එක වසරදීත් ඒ වගේ දෙක වසරදීත් ඒ වගේ දරුවා තේරුම් ගන්නවා මේ ගුරුවරියක් කොහොමද උගන්වන්න ඕනි ගුරුවරියක් කොහොමද හැසිරෙන්න ඕනි ඒ වගේ දේවල්. ඉතින් සමහරක් වෙලාවට දරුවාගේ පරිසරය තුළ දෙමව්පියෝ මේකට ඉඩ දෙන්න නැති වෙන්නත් පුළුවන්. නමුත් භාෂාවත් එක්කලාම අර ඔබතුමිය කිව්වා වගේ නරක වචන ඉගෙනගෙන ආවා ඉස්කෝලෙන් නරක වචන ඉගෙනගෙන ආවා ලොකු ඉස්කෝලෙන් කියලා අපිට චෝදනා කරන්න බෑ දරුවට. අපි බලන්න ඕනි පරිසරය පුළුවන් තරම් දරුවාට සුදුසු විදියට සකස් කරන්න. අපි වුණත් වැඩිහිටියෝ විදියට නරක වචන පාවිච්චි වෙනවා නම් නොදුනොත්ම හරි ඒවා බොහොම පරිස්සමෙන් දරුවෝ ඉදිරියේදී කතා කරන්න අපි පුරුදු නැහැ. හැබැයි අරුණි මෙහෙම දෙයක් තියෙනවා. ලදරු පාසලෙදී අපි කොච්චර පරිස්සම් කරලා භාෂාව ඉගෙනුවත් භාෂාව දුන්නත් ඔය එක වසර දෙක වසරට ගියාන් පස්සේ ලොකු ඉස්කෝලට ගියාට පස්සේ යාළුවෝ එකතු වුණාට පස්සේ ඉතින් ඔය වචන නිකම්ම පාවිච්චි වෙනවා. ඉතින් ඒකට අපි වැරදි කියන්න බෑ. තෙන්දි කියන්නත් බෑ පරිසරය නරකයි. ඒක යාළුකමට කියන කතාවක් වෙනවා. නමුත් පෙර පාසල සහ මොන්ටිසෝරි අතරතුරදී අපි බොහොම පරිස්සම් විය යුතුයි චෝදනාවලට ලක් නොවි දෙමාපියන්ගේ අපේ ඉස්කෝලවල අපි කරගෙන යන්න. ඉතින් එතෙන්දී ගොඩක් වෙලාවට ටීචර් වුණත් මම හැමදාම කියන දා තමයි ටීචර්ස්ලා ටීචර්ස්ලා වුණත් කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න ඕනේ. දරුවෝ ඉදිරියේදී ගෙදරවල තියෙන ප්‍රශ්න කතා කරන්න හොඳ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට 12න් පස්සේ ඕන දෙයක් කතා කරන්න පුළුවන්. සමහර ගුරුවරියන් අතරේ පොඩි පොඩි අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒවා වුණත් 12න් පස්සේ ඉස්කෝලේ දරුවෝ ගියාට පස්සේ තමයි කතා කළ යුත්තේ. අනිත් එක මම හැම වෙලේම කියන දෙයක් තමයි පෙරපාසල් ගුරුවරියන්ට තමන්ගේ දැනුම මට්ටම වැඩි කරගත්තොත් දරුවොත් එක්ක ලේසි ජීවත් වෙන්න. පෙරපාසල සහ මේ මොන්ටසෝරි කියන එක දරුවාට මොන විදිය අත්දැකීමක්ද වෙන්න ඕනි කියලා. දැන් මෙතනදී ඔබ කිව්වා දැන් විශේෂයෙන්ම ගුරුවරියන් කොහොමද කටයුතු කරන්න ඕන. දැන් අපි දකිනවා සමහර වෙලාවට මේ පෙරපාසල මොන්ටසෝරි කියන සමහර දරුවන්ට හරිම අමිහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම දරුවොත් ඉන්න මොකද ඒ ගුරුතුමිය පෙන්වන කියන්නේ ඔව් කරපරුෂ භාවයක් වෙන්න පුළුවන්, යම් කිසි දෙන දඬුවම් වෙන්න පුළුවන්. ඇත්තටම පෙරපාසල් හෝ මොන්ටසෝරි ගුරුවරයෙකුට දරුවෙක්ට දඬුවම් කරන්න හැකියාව තියෙනවද? කොහෙත්ම නැහැ. ඇත්තටම කියනවා නම් පෙර පාසල තුලදී හෝ මොන්ටිසෝරි තුලදී හෝ වෙනත් පන්ති කාමර තුලදී දරුවාට දඬුවම් කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ගහන්න බෑ දරුවන්ට. දැන් හැම වෙලෙම ගොඩක් වෙලාවට දරුවන්ට සැර කරන්න ඉඩ තියෙනවා. නමුත් සැර කරත් උනත් ඒකට බැරිම අවස්ථාවක් වුණොත් මිසක්ක සැර කරන්න එක අතකින් තහනම් අනිත් එක බෑ.
ඇත්තටම කියනවා නම් පෙරපාසල් ගුරුවරියව මොන්ටිසෝරි ගුරුවරිය දරුවෙකුට මුළු ජීවිත කාලෙදීම හොඳ පැත්තෙන් හිතන්න පෙරපාසල් ගුරුවරිය පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔවුන්ට දැන් අපි ගෙදර පරිසර ඒකකයෙන් ගොඩක් වෙලාවට දරුවෙකුට ලැබෙන පළවෙනිම ඒකකය තම පවුල. තමන් පවුලෙන් මිදිලා පළවෙනි වතාවට තමන්ගේ අධ්‍යාපනය අත්තිවාරම දාගන්න එන්නේ ලදුරු පාසලට. ඒ ලදුරු පාසලට එන අත්තිවාරම දාගන්න එනකොට ඒක ශක්තිමත් උන් නැත්තං අරුණි, එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට දරුවගේ ජීවිතයට ගොඩක් බලපෑම් නැති වෙනවා අනාගතයේදී. හරි, අපි බලමු ඉදිරි තව දේවල් කතා කරන්න. කාලයත් එක්ක අපි විශේෂංගය අවසන් කරන්න. අපි දුරකථන අංකය මතක් කරන ඔබට යම්කිසි දෙයක් දැනගන්න අවශ්‍යයි නම් මේ සම්බන්ධයෙන් ඔබේ දරුවාගේ පෙරපාසල අධ්‍යාපන සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. 0777 45 25 76 තමයි දුරකථන අංකය. අපි ස්තුතිවන්ත වෙන ආරෝෂා භක්තිසිල්ලා මහත්මියට. අපි එහෙමනම් තවත් දසකමුණකම ස්තුතියාවට ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.